ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දි ලෝක ස්ලානෙන් ඉවතට වීසෙලා ඉවරයි. අපේ කණ්ඩායම තරගාවලියට ගිය සූදානම් බලද්දී තරඟ දෙකක් වැස්සට සම්පූර්ණයෙන්ම හේදිලා යද්දී තරඟ තුනක ජයග්‍රහණයක අපි පළවෙනි තරඟ 8 අවසන් කරන්න සමත් වෙලා තියෙනවා. අපිට අවසන් තරගයේ විදිහට මුණ දෙන්න තියෙන ප්‍රබල ඉන්දියා කණ්ඩායමත් එක්ක තරගයට. මේ තරගය අපිට දිනන්න පුළුවන් වුණොත් අපිට 2019 ලෝක ස්ලානය ජයග්‍රහී විදිහට අවසන් කරන්න පුළුවන්. මේ ලෝක ස්ලාන තරගාවලිය අපි සෙල්ලම් කරපු විදිහත් එක්ක ඉන්දියාව පරාද කරන එක කරන්න බැරි දෙයක් නෙවෙයි කියන එක නම් පැහැදිලියි. 2017 චැම්පියන්ස් කුස්ලානේදී තමයි අපි අවසාන වතාවට ඉන්දියා කණ්ඩායම එංගලන්තයේදී මුණ ගැහෙන්නේ. එදා තරගයේ ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. තරගයේ මුලින් පන්දුවට පහර දෙන ඉන්දියා කණ්ඩායම පන්දු ආර 50කදී කඩලු 6කට ලකුණු 321ක් ලබා ගන්න සමත් වෙනවා. එදා ඉන්දියාවයි මේ වැඩිම ලකුණු ගන්නේ මේ වතාවේ ආබාධයක් නිසා ලෝක කුස්ලානේන් ඉවත් වෙලා ඉන්න ශිඛර් ධවන්. ධවන් මේ තරගයේ ලකුණු 125ක් ගනිද්දී රෝහිත් ශර්මා ලකුණු 78කුත් එම්.එස්. ධෝනි ලකුණු 63කුත් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මාලිංග කඩලු 2ක් දවා ගනිද්දී ලක්මාල් ප්‍රදීප් තිසර අසෙල කඩුල්ල ගන්න ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාවට එල්ලවෙන ලකුණු 322ක ඉලක්කය බැලු බැල්මට අපහසු ඉලක්කයක් වුණත් දික්වැල්ල අඩු ලකුණු ප්‍රමාණයකට දැවියදී ධනුෂ්ක ගුණතිලකේක එකතු වුණු කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ප්‍රමාණය වේගයෙන් ඉහළ නැංවීමත් එක්ක ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය ගැන හිතන්න අවස්ථාවක් උදා වෙනවා. පන්දු ආර 28ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ප්‍රමාණය ලකුණු 170ක් වෙද්දී ධනුෂ්ක ලකුණු 76කට දැවියන්නේ දුවදී දැවියාමකට හසු වෙලා ධනුෂ්කට නොදෙවිනි ඉනිමක් සෙල්ලම් කරන කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් රැස් කරගෙන ඉද්දී දැවියන්නේ ධනුෂ්ක වගේම දුවද්දී දැවියාමකට හසු වෙලා මේ විදිහට ස්ථාවර ප්‍රතිකරව දෙන්නා ළඟ ළඟ දැවි ගියත් ශ්‍රී ලංකාව ලකුණු වේගය හොඳින් රඳවාගෙන ගොඩනැගුම මැතිව්ස් කුසල් ජනිත් අතර සම්බන්ධතාවය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පේන මානයට අරගෙන ආවත් කුසල් ආබාධයකට ලක්වීම නිසා තරගය අවසන් කරන වගකීම් පැවරෙන්නේ මැතිව්ස් එක්ක අසේලට. කුසල් ලකුණු 47ක් ලබා ගනිද්දී නොදෙවි පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් නොදෙවි ලකුණු 52කුත් මතක හිටින පහරවල් කීපයක් එක්ක අසේල ලකුණු 34කුත් ලබා ගන්න සමත් වෙනවා. පන්දු යවන්නෙක් ලබා ගත්ත එකම කඩුල්ල භුවනේශ්වර් කුමාර් දවා ගනිද්දී තරගයේ වීරයා සම්මානය ලබා ගන්නේ කුසල් මෙන්ඩිස්. මේ දැන් අවුරුදු දෙකකට කලින් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එංගලන්තයේදී හමුණු අවස්ථාවේ අපේ ජයග්‍රහණය ගැන මතකය අලුත් කිරීමක්. ඔයාලා හිතන්නේ මේ වතාවේ තරගය මොනවා වෙයිද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.